ද සබූ දෑැසනක්. ඔබ අදත් හිකතුවන්නේ උත්තර හෝරාව වැඩසටහනේ ජීවිත මාවත විශේෂාංග්‍යත් එක්කයි. යමුණා විනෝධනී මහත්මිය ගායන ප්‍රේම කීර්ත දල්විස් මහත්මයා රචනාකර වු මේ ගීතය මෙල මෙහෙම කොටසක්තියනවා. ප්‍රේමයයි වෛරයි අතරේ වෙනස කෙස් ගසකට සමයි. බිඳුනුදා පූජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි කියලා. ඇත්තටම ආදරයත් වෛරයත් අතර වෙනස කෙස්ගසකට සමයිද. අද අපේ ඒ ගැන කතා කරට සූදානම්, අද දව සිදත් අපේ මැදිරයට අපි ආරාධනා කරා ජේෂ්ට මනෝවිද්‍යඋපදේශක අයුරවේද විශේෂා්‍රමානෝව වෛද්‍ය මලෙස් ජස්සි ක්‍රම හත්මෑට අයිබනබතුමටයි ටක්ට මං අර කිවවාගේම. ඇත්තද මේ ප්‍රේමයයි වෛරෑ යදරේ වෙනස කෙස්කහක දුරද්ධ තියෙන්නේ. ඕරමදන් අපට පේනන සමහර වෙලාවල් වල දී හහිටත් අඩා අඩුදුවම්න්ද කියලා හිතන දරමටම මේ දෙක දෝලනය වෙන තැත්තියනතකට මේ ඇයි ප්‍රේම කන්න මනිසු වයිර කරන්නේ. එට මේ වරේ වෙනට ප්‍රේමේේයන්න බැරිද කියන කාරණය නද. එතකොට ඇයි මේ දෙකාතර මෙචර ළඟ සමීප වක්තියෙන්නේ මෙ මේ පිළිබඳව හිතනකොට පෙනියන කාරණය තමා දනමණින් ආදරයද ඇත්තටිකරේනකමොද නොවයිද විද්‍යාට විශ්ච මනොවිද්‍යාවරන්නු කල්පනාකාරද. පේම කරපු හදවතක් ඇතුලේ මේ වෛරයේ බීජ පැලවෙන්න කෙසේද. මේවා පැලවලා විරන්නේ මේ මහා රූස ගස්සල ඇවිල්ලා. ඒකෙන් අනිත් කනාන්ට ජීවිත හානියක් වන්න තරමටම දරුණු වෙන බවක්ිට පේන්න තියෙනවා. එතකොට අපිට නිතරම විශේෂෙන් උපදේශනටන කරණානුව ඊළඟ ටිවලුවත් එහෙම පොලීසියට යන වාර්තාාවන්න අනුව උසාවි ගත වන දේවල් තඇතකට අපි බහුගේ කාල හන්න දෙදක්කු දැන්නා මේ විවාහා. වික්කසාද වීීම මහරණ දික් නෑ කොට වෙනවා න. එතකොට ඒ සඳහා උසාවියටනවා හාරසයක් විතර ෆයිල් දෙකට ඇයි මේ තරමට මෙහෙම වෙන්නේ මේ ඔක්කොම ප්‍රේමනේද කලින් තිබිච්ච. එතකොට ඇත්තෙන් මර තරමිනි කීම වගේ අපිට පේනකාරණයක් තමයි. ඔවු මේ දෙක අතරේ ඉතාම අඩු බොහෝම භයානක සම්බන්ධතාවයක් තියෙනවා. පොඩ්ඩ නිස්සන කොට අනි පැත්තරයනවා මේ ප්‍රේමේ වෛරේ වෙලා මෙතන කුමක් වෝ වැරදක් අපිට වෙලා තියෙනවා ොක්කෝ නොදනීමක් අපිට තියෙන. තන දැට රදදින කියනෙකනක් සොයාගන්න ඕනේ නැක්තම් මේ තවතවත් කෙස් ගහත් වඩ අඩුවේ. ඔබට හිතනෙට කොතන දත්තමට වැරදන ඕ තරමනි දැන් අපි පේනම හෙම කාරණයක්. ප්‍රේම කරලා පාර්ශවය මේ ප්‍රේමයට කිසි අම්මාකාරයේ බිඳවැටීමක් උනහම අපි ඉතාම ක්‍රචණ්ඩකාරී ලෙස හැසිරිලා ඉතා දරුණු තත්වයට පත්වවා. ඒක ත්‍ර පුර්ෂ පර්ශයම වෙන්ඩ තින කාරනයක් මුත් මට වැඩිපුරම් පේනක්තමයි කාන්තාවකට වඩා වැඩිපුර හිස සිද්ධ වවා. හැබයි පොදුවගත්වොත් ඇයිච්චර මෙහෙම වෙන්නේ. බොහෝ වෙලාට මනොයිද විද්‍යාත්මක කල්පනා කරද්දි පේන දේතමා තරමිණ ඔවුන් දෙදෙන අතර පැවතියා වූ පේමේ ඇත්තරම එක පාර්ශයක් අනිත්පාර්ශයට ප්‍රේම කලාදකයන එක. ඔය කළේ ප්‍රේමයද ඔතනයි ප්‍රශ්න තියෙන්නේ. ැවිම වලාග නකොට පේන දෙද කරමි අපි ඇත්තටම ප්‍රේම කල්ල නෑ. ඒනම් මොනාද කල්ලා තියෙන්නේ. ලෝබ කරලා ආසාවෙන් ඉඳලා තෘෂ්ණාවෙන් පෙලිලා කෑදර කමෙන් ඉඳලා ඔච්චරයි. හැබැයි අපි මේ වැරදි බෝතලේකට වැරදි ලේබල්ල එකක් ගහලතිීන් ඒ කාරන එක අර ලුණු බෝතලේට සීමි කියල ගහගෙන තිබ්බා වගේ. පරිබෝජනය කන්නකොට දැනවා නෑ මේක නෙමේ කියනකට. මි නතමයි ලොකු ප්‍රශ්නේ දුස අපි අංග වෙන්නඩ ඕනේ අපි පැහැදිලිව තේරුම් ගණ්ඩඕනේ කියන වචනෙ කරන ක්‍රියාවයි අවබෝධයක් අතරේ මනා සංකලනයක් තියෙන්න්න මනි රමිණි නැත්තං අපිට වරදිනා මේ විදියට. එතකට දැන් ඩක්ට සාමයිනෙන් අපිට අදද මේ කාලය අහන්න හම්පෙන දේවල්ලෙක්. ගොඩක් වෙලාවට කාන්තා පාර්ශව පීඩාවටත්වන දවල්තමයි අපිට හන්න හම්බවෙෙන මේකට මොනයම් හෝ හේතුවක් තියෙනාද. දමම් හොෝලාට අපි කින දේ. එකක් තමයි වාර්තාාවීම වැඩ. මොකද කාන්තාවන් සහ පුරුෂයන් අතර තියෙන මේ විශෂන් ප්‍රේම හුටපටේ දිය අරමං ඉසල කිව වගේ. බොහවෙලාට අපි ඉඳර තියෙන්නේ මට අනිත්පාර්ශ්වෙන් ලැබෙන ලාබ ප්‍රයෝජන මගේ තෘප්තිය මගේ සන්තර්පනය පිණිස ඉතිනිින් ලැබෙන දේවල්වට විතරයි මේ කැමැත් ඉදර තිෙන්නේ. එතකො ම යායට ඇතරට ප්‍රේමක නැහැ. ඒ නිසා ඒක වෙනස්වෙච්චි ගමන්. අන් පුද්ගලයා දඩිලෙස ප්‍රකෝපේයට පත්වන මොකද මට ලැබෙන ලාබ ප්‍රෝජන අහිම වීම. මෙච්චරයි හැබැයි එක අහිමනා කලෙස බැවට ප්‍රේම කලාන වෛරවන්න බැහැ. එතකොඩ අර ඔබැහව වගේ තර්මිණි ඇයි කාතාාව විතක් වැඩිපුරම හිංසාට ලක්වවෙන්නේ ඒකත් බොහෝ හේතුකාරනා තියනවා හැබැයිීමට මෙහම දෙයක් තියෙනවා අවසර දෙන්න කියන්න දැ අපි නියන්ඩ තාලිස්ට වඩා ඇත යුගගේ බන්නකොට කාතාව තමයි වැඩිපුරම පරිසරය හිටියේ. සහ යම්තාක් දුරට ප්‍රචන්ඩව හැසිරෙන්නේ. විශේෂෙන් දඩයන් කළේ අදටත්න් සත්ව ලෝකයේ වැඩිපුර වශයෙන්ම වැඩ කරන්නේ සහ යම් අවේගශීරීව ක්‍රා කරන්නේ ස්ත්‍රීපාර්ශය දැන් කොටිවලසුන්ගේ පවා ස්්‍රීපාක්ශයතුමක් දඩයන් කරන්න නේද අ අහිංසක සිංහා ගේන දෙයක් කාලා ඉන්න දරවිනි. හැබැයි මේක දැන්ක වෙනස් වෙනවා මානවලෝකේයටනකොට මානවයා පැත්තරෙනකොට ිටික ප්‍රවේණිගතවීමේදී. මෙ හෝමෝනවල තියෙන වෙනස්කම් සහ, සමාජ සංස්කෘතිය තුළ ඇති කලා වූ න්‍යායන් සහ පුද්ගලයාගේ මනසට ඔබබන ලද අදහස් නිසාවෙන් පුරුෂයාට අමුතු ප්‍රචන්ඩකාරී බව ලබාදීන තියෙනවා. මේක ප්‍රධානකාරණයක් එතකොට එකක් අපි සාමානයෙන් කතා කරනවා ටෙස්ට ස්ටරෝන් සාන්ද්‍රනය වැඩවීමත් පිරිමින්ගේ අධිවෘර්ක ක්‍රියාකාරිීත්යකැන අධවෘක්ක ගන්තයේ ක්‍රාකාරිත්තය වැඩවීමත් එක්කන ඇඩ්නල නොරඩල සහ කෝටිසෝල් කෙන හෝමෝන කාන්තාවකට සාපේක්ෂ පිමියක ගෙටියයක් වැඩිපුරති කරන්න. ඒළඟට කාන්තාවකගේ සරීරයේේ වැඩිපුරම හැගේන්දඩනින් සසා ක්‍රාකාරිතය රදාපාතින හෝමෝනක්තයක් හැයි පුරුෂයන් ෙටිකක් වැඩිපුර ස්නායවාවේකව ලින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ දෙන්නටම එකළඟ අසාධාරණයක් වෙලා හෝ තරහකේනක එනකොට කාන්තාවකට වඩා වැඩිවේගයකින් පිරිමියාගේ ආවේකශීලීත්තය වැඩි වවා. තව කාරණයක් ෝක තියෙනවා එකක් කාන්තාවක් ටිකක් වඩා වැඩිපුර ඇත හිතලා විය හැකි අනාගත වියසන දැකල ඇය සසුන්ෙන්න්න උත්සාහරද. අය බොහෝසයින්ම ළඟ තියන වපසරිය විතරක් බල්ලා. ඊළඟ පියවර ගැන වැඩිය නොසිතා අර ආවේගේ මුදාහරණ බවකට පත්වෙලා තියෙනවා. එතකට එක පැත්තක් හෝමෝණවල ක්‍රියාව ඉස්නායුගත ක්‍රියාව අනිත් එක අර දුර නොබලා ළඟබැලීම. වැනි ක්‍රියාවන් නිසා පිරිමිය අයිගේ තියන සාරීරික ජවයක් ඔක්කොම පාවිච්චි කල්ලා ෂනිකව දක්වන ක්‍රියාකාරිත්තයේදී කාන්තාපාර්ශයට වැඩි හිංසනයක්, වැඩි පාඩුවක් වැඩි අනර්ථයක්. ඔය කියනදේ අපට ංචිකාලින්දම් අපේ පුතාලගින් හදන්න බැරිත. මොද ප්‍රශ්නයක් ඇත්තරම දර්මිනී දැ මෙතනදී. අපි දරුවෙක්ව හදනවා කියන තැනදී. අපි පිරිමිලමේ දුවක් හදද්දී. අපිට අමතග වෙන කාරණ ඇත්ති නේතමයි අපි මේ හදන්න මනුෂ්‍යෙක්වද නැද්ද කියියදී. අපි ගඩක් කලාට නිර්මාණය කරන්නේ ශිෂ්වත්වය පස්ස කරනෙක් කෙනෙ ඊට පස්සේ නමගේ ස්කෝලෙකටයවන කෙනෙ ඊළඟට යිද්‍යවරෙක් ඉ ිනරුවක් හෙමනැත්ත අංගොඩුකූ යම් කිසි චිත්‍රයක් මවාගෙන ඉන්න ගැහන්ුලමෙක්කෝ පිරිමිල්ලමක් හදල්. මේක අතර තවටකා අපි උදසුද දෙනවා අයාට වන විදේ අනිත් කෙනවා හදල දයාගඩට කියලත් කියවා දරමිනි න මේ සියල්ලු කාරණ ඇතලේ අපි අමදක කරපු දේ තමයි හදවතේ තෙතමනය සහිත කෙනෙක් හදනවගේ. මේක හරි බැෑරුම් ප්‍රශ්නයක් තර්මිණ අම්මා කෙනෙක් එක්ක හැදන දරුවෙක්. තාත්තා කෙනෙක් එක් හැදන දරුවෙක් හදවතේ. එතමනය සහිතව මානුශීය ගුණාංග සහිතව හැදෙන්න්න ඕනේ. කොල කෑලිවල සහතික මොන්න තරන් තිබුණක්ත් නමට යටින් ගහන්න පුළුවන් තනතුරු නාම උපාධනාම කොච්චර තිබුණත් ඕක ඇතුලේ මනුෂත්තේ නමය සටහන් වෙන් නැත්තම් එතන මනුෂ්‍යයෙක් අපට නෑ පරිගණක ගත ප්‍රබෝවරයෙක් විතරමයි අපට ඉන්නේ. හැඟීම් දැනීම් තේරෙන්න්න නැති. තව මනුස්සෙක්ගේ ස්ොභාවය අඳුරගන්න බැරි අමානුශීය ගතිගුණ සහිත කෙනෙක් අපට නිර්මාණය වෙන. එනිසා මවක්ියෙක් මතකතියා ගන්න්ඩෝනෑ. තමන්ගේ දරුවගේ හදවතට කාන්දු කරන්න ඔය සෙනහස කියනදේ. ඇත්තර මේක පුළුවන්. කාන්තාාවවට සිදුවන හිංසනයන් අවුම කරගන්න වැැරදි අවම කරගන්න. හොඳම තැන තමයි දරුවා හදන තැන ඔයකි වහරිට මහරි තර්මිණි දරුවෙක්කව හදද්දී පුතෙක්ක හදන්නට ඕනෑ තවකාන්තාවකට ආදරය කරන්න රැකගන්න සෙනෙහස දෙන්න. පුුවන් දිට ඕක කොලොත් අපට වැඩකල් නෑ මේ ප්‍රශ්නයස දගන්න පුළුවවා. මහිතනට පංචි කාලින් දම පුතාල මෙන්න මේ විද්‍යට නේ දුවල මෙන්න මේ විදෙට ඉන්න නේ කියෙන ආංකල්පේ අපේ අම්මල. ලක්ගව කියන නිසා තමයිමංහිතාන ඉදිරි පරම් පරාාවත් මේය අකල්ප ප්‍රශනේදදිගින් දිිකටමයානේ ටක්ට මට ෙන්න්නම හමදකහන් හතන ගොඩක්ලට අපට සමාජයේද අහන්න හම්බ වෙනවා කාන්තාවන්ට හිංසනයට ලක්වන දේවල්. එහම නැත්තම් කාන්තාවක් දියුණු වේගෙන එනකොට යාගේ පසුකාල්ලිව තිබ්බ දෙයක් අරගෙන මට ප්‍රහාරෙල්ල කරනවා. මම ලංකාවේ උදාහරන නැතුව උබට පිටට දේවල්ටිකක් කියන්නක් ඒ අපිදාානොෝ මේගන් මාක. එයා බ්‍රරිතානය පවුලකට සම්බන්ධ වෙනකොට, ඇගේ යම්යම් චායරුප ගහිපයක් කෙළියට දෙෙනවා. ප්‍රියංකචප්‍ර කියන නිලිය බොලිවුටට යනකොට, ඇගේ යම්යම් විඩියෝ දර්ශන කිහිපයක් කෙළිය දෙෙනවා. මිනිස්සු ඇයි මේ විදිහට කාන්තාවක් දියුණු වෙනොට, ඇයි පහත් කරන්න මෙය නැයි කකුලින් අඳන්න මෙයන්නේ. හොඳ ප්‍රශ්නයක්. මේඒවා ොක ප එකත් හොදයි ඇතම දැ බෝ වෙලාට අපේ නට මේ නොවෙනවාන මේ ඇත්තරම අපට හෙම කතා කරන්න බැහැනේ ඒ නිසාවෙක් නමුත් මේ ඉතා බරපතල ප්‍රශ්නයයක් තරමණි මේක ඇතුේ අපට පේනවා ඉතාම බරපතල මානසික ගැටලු රෝගත් තියෙනවා මේක ඇතුළි සහ අපේ ඇතම් වැරදි සංස්කෘතියන් වැරදි විශ්වාස තර්මිණි බාන් අපි පුංචි කාලදරම කෙනෙක්ග ඔලුවට දානදේ තමයි කාන්තාව පහලින් එන්න ඕොන කියෙනන මේක විවාහයකිදි හරි ලස්සන්ට පේනවානේ අපේ අනුමැතිය තියෙන්නේ පිරිමියට වඩා හැමතිස්සම බිරිඳ පාල වෙන්නන වයසෙන්. බැරිවෙලාවත් වයසෙන් වැඩි කාතාවක් යහාවෙන්න යනවාගෑන ලොකු අවුලක්නේ. ඊළඟට කේන්දරෙත් නෝනට වඩා පිරිමියාගේ බලවත්ෙන්න්න ඕ. නක්තන් කේන්දරේ ගැනු කෙන බලවත් වාව ලෙඩක් නේද ඔය ඔය ගෑනනි ගෙදෙක්්ටයිල ලයල්ල ගනී. ඒ නිසා මේ ලේලිය මහයටවත්දා ගනීම භයානකයි කියලතමයි අපේ යන්නේ. ඊළඟට එන එක තමයි උගත් කමෙනුත් බිරිධකට වඩා සැමියා උඩින්ගින් ඕන. කරමින්නේ අපේ මතයක් තයෙනවානේ නෝන රස්සාාව කරන්න වනා. නෝනට වඩා රුපියලක් හරි මහතය හොයන්න ඕනේ නැත් අන්ගවරයි මෙන්න මෙහෙම අතිශ්‍යය වැරදි මතවාද හදීමේ ප්‍රතිඵලය තමයි අපිට පිරිමියෙකුට වඩා කිසිසේත් කාන්තාවක් ඉහලට නොවායුතුයි කියන මතයක් අපේ ඇති වෙලා තියෙනවා. ඒක වැරදි මනු වෛදදි විද්‍යාව වෛද්‍ය විද්‍යාවගේ උසස් විද්‍යාව නතරේද. ැන කහෙම එකක් නැහැ. තර්මිණී එතකො මෙන්න මෙතන තියන ගැරලුව තමයි අපේ ඇතුළේ තියෙන්නව මේ වැරදි ආකල්ප විශ්වාසයන් අපි ක්‍රියාත්මක කරනවා. එතක මේ ඇතුළට ආවොත් නාසිස්ටික් සින්ද්‍රරෝම්මගේ දයක්. එතකොට මේ සාමාන්‍යභාසය අපි කතා කරන නම් යිර්ෂයාවගේ දේවල් තියෙන පුද්ගලය කොඩ මේ සංකල්පත් කවදාවත් ඉවසා වදාාරගෙන ඉන්නට බැහැ යම් කාන්තාව කහිෙරට ඉහිරටවා දැක්කාන. බ. එතකොට ඊලකට අප එන ආේගේ තමයි ඒවා කෝහමහරි අදල පල්ෙ හට දාන්න නේ ඉතිං මොකද කරන්නේ පොහෙන් හරි අවුසල අවුසල යාත්ම නැත්තම් පෙරාත්ම භාවේක හරිතීචයක් ඇදල අරගෙන අර මුස්සයව සම්පූර්ණෙන්වර කරන ඔය වගේ වැරදි බොරුපචාර හදපු දේවල් ඇතුලත්ව කෙනෙකුගේ ජීවිතය කොයිවෙලේද වරදක් පෙන්ඩවෙරි. තරමනි ඕන නුස්සේකුගෙන් යම් අ පසුුවන් වඩපුළලන්. මේවා අල්ලගෙන. ඒවා ලොකුවට පෙන්නලා. හරි ගස්සලා මෙහෙම ප්‍රචාරය ැකිරීම ඇතුළ තියෙන්නේ. ඔබට මානසික ගැටලුවක් කියනක කරුණා කල් අඳරගන්න. මේකෙන් මිඩන්න. මේක තමයි අපේ තියන ලොකු අඩු පාඩු අතරතියෙන භානක දේවල් එනිසාවෙෙන් අපිට පේනවා කාන්තාවක් වේවා. ඉහලට යනකොට ඇයව පහත් කරන වානසිකත්යක් ඔබ ට එෙනවානං ඔබ මේ ොහොතේදී ගැටලුවකින් පෙරෙන බවතේරුම් ැතයති. තන මානසික ගැටලුවකටත් වැඩිය ටක්ට මටහිතනවා ඉගෘෂ්‍යාව කියන දේ නිසා මෙහම කරනවාද කිය මටහිතවා. ඇත්තට මාතරේ කරාාව එහෙම ආතරය කරපු කෙනාට කරන්න පුළුවන්ද. බැනද පිදක දැවයි ඊර්ෂයාවගේ වචනය තැනමනි අපි ද වෛද්‍ය විද්‍යාවැඩිය පාවිචන කළට ඇත්තට මේම කලින්තීච මානසික රෝග. ඒවා අපේ සාමාන්‍ය භාවිතී අපිකරපු වචනනේ. ඔය හරිම මේ කරෝධ මිනිස් මනුෂ්‍යයෙක් න ද කියනකට ඒරෙන් නැති අය කෙලිින් වැඩකරන්න නතියයි කොන්ද පන නැති මිනිසු ගෙන වචන සමූහය ඇතුළි තිබනේ ය පෞරර්ශක්‍රමතා සහ සමහ රෝගා බාදවලට අපි කියාාව සාමාන්‍ය වචන. යට කෙනෙකු ඇත්තටම ප්‍රේම කළ අන්නම්. අන් කෙනා පිළිම ීර්ශාවක් එන්න බෑ තැන් සැබවින්ම තාත කෙනෙක් වෙන්න පුුවන් සහෝ වැඩි මහල් සහෝදරෙක් පිරිම සහෝදරෙක් සහ සැමියා. තමන්ගේ බිරිද සහෝදරිය නැගනිය ඉහලට යනකොට ඇතිවන්න ඕන සතුටක්නේ. තන්ගේ ප්‍රේමවන්තිය ඉහලට එනකොට ඇතිවෙන්න ඕනි සතුටක්නේ ඇගේ රූප සවභහා වැඩි වෙනකට ඒයාගේ මොනාහරියෙන ස්කිල්ස් වැඩි වෙනකට වැඩිපුර ඉගෙනගන්නකොට තමන්ට ඇයි ඒක ප්‍රතිඵලය ආදරීංග දින්න බැරි අපි කියමු යම් කිසි පිරිමිමයකින්වා යම් හේතුවක් නිසා ඔහු යාට උසස් පෙල හොඳර සමක්වෙෙන්න්න බැරි වුණා. හොඳ එත් එක්කම එක ඉගෙනගත්ත තමන්ගේ ප්‍රේමවන්තිය උසස් පෙල සමක්වෙලා ඊට කලින් හොඳේ. ශවි්‍යල ්‍යාපනකි ැංගව තට ප්‍රේමයක් තියෙනවා. ඇයි තමංකන රස්සාවෙන් බිරිඳට යම් පහසුකන් සපේලා තවටිකක් ඉගෙනගෙන. වඩා ඉහලිහිත ෘතිීන්නලට අන්ඩු දව කරන්න බැරික්. කට ඇයි? නොනට පුුවන් ටාල්ල කියන්න මගේ මහතේ හවල් තනතුර දන්න වල් පදේ ද අහල් විශද්‍යා ලි ගත්ත කර කියනකොට බිරිඳට ආඩම්බරේ දැනවානං. ඇයි පිරිමියට ආඩම්බරේ නොදැ එන්නේ මගේ නොනත් අහවල් විශවිද්‍යා ලිග ගත්තාවා ැන් තවදුරටත් හවල් විශිද්‍යා ලිග ගන්නවා. එයා මෙවැනි ඉහළ තනතුරත් දරනවා. මේක ඇතුල තියෙන්නේ ඇත්තරමහලක් ආදරය නෙමෙයි. ප්‍රේමය නෙමෙයි. මේක ඇතුල තියෙන්නේ මමත්වය. ඊගෝසෙන්ට්‍රක්. එයා මට පහලින් ඉන්න ඕනේ. ම ඉහළිින් ඉන්න ඕනනි කියන තනගකාරී වැරදි මතය. ප්‍රේමේ නක් නෙවී. අපි තවදුරටත් මේ ගැන කතා කරමු මේ කෙටිවිරාමයෙන් අනතරු. ඔප නැවතත් ජීවිත මවත විශේෂංගැත් සමඟ අපි කතා කරමින් හිටේ ප්‍රේමය සහ වෛරයේ කියන මාත්‍රකාව ගැන. ඩොක්ට සම්බන්ධතා බිඳ වැටු නම පේම සම්බන්ධතා අදර සම්බන්ධතා මේ මොනයම් හෝ කාරයක සම්බන්ධතාවයක් බඳවටනම් පසේ දෙපාර්ශවයටම අමන අපකම් කලකිරීම ඇතිවෙන. එහෙම වෙලාවට අපි කොහොමද මේ දේ බැලන්ස් කරගන්නේ. හො ප්‍රශ්නයක් තර්මිණය ඇතකොට ඕනම කෙනෙක්ගේ යම්කිසි ආකාරයක බලාපොරොත්තු බිඳවැටනකොට යම් මානසික අපහසුවක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒක වෙන්නේ පැහිනත දැන් අපගේ ප්‍රේමකතා පැත්තිගින් කියලා අපිමක්හරරි කඩේකඩයන බඩුවක් ගන්න හිගෙන යන ක්කොමක් ගේ දක් ගිහි බල ොටිව. පට පහස ක් හර සාමාන්‍ය දේ එතක කෙනෙක් යාල් අත්තක ීත ද යන වගේ ල අප සිහින ගොන්නක් කදාගන්නවාන්නේ අන්න ොෙන්ද ක බද වැ නොටම හස වන හෙනම් අපි අන්ඳුරගන්න ඕන එකක් ප්‍රේමේ කියන්න මොහද. ඒක විවාහයටයාමට පෙර පවත්න වූ ප්‍රේමකතාවේ සවභාවයන් කෙසේද. විවාහ වඋනාට පස්තිය ඕන ප්‍රමතාව සස්භාවයන් ොද. එතකොද ගොඩක් කලට අපිදාද කියන්නේ විවාහාවන තුර විරයින්න ප්‍රේදී ඉට පස්ස ප්‍රේමයක් නෑ ඒකත් ගටළුවා. එතකට ප්‍රේමහැ කරන කාලයකෙල්ල අපි කියන. විවාහයට අතර තුර කාලය තුළ මතක තියාගන්න මේක එක්තර ආකාරයක පරිවාස කාලයක්. මේ කරන්නේ ඔබ දෙදෙනට ජීවිතය ඉදිරියට ගැෙනියන්න පුළුවන්ද. එකට වසන්න පුළුවන්ද කියලා සොයා බලන කාලයයි. එසේ නම් යම් තැනකදී නොගැල පිල්ලක් දැනුනොත් අයින් වෙන්න වෙනවා කියන වරහන් ඇතුළි මතගේ තියයාගෙන ඉන්න ඕනේ එහෙනම් අයින් වෙන්න බැරි ජාතියේ වැඩකර ගන්නපා. හැ ඩක්ට මෙහම ප්‍රශ්නයක්ක්මට මතුවෙන සමහර කලා ටයින් වෙන්න ඕන කියෙලා හිතුනත් අපි ඒ පියවර ගන්න හරි බයයි. සමාජයෙන්හ කතාහනවෙයි අම්මලතා අතල එ්පා කියයි මට මෙ. මගේ ප්‍රේමවන්තයා මොනහරි කරයි කියන බයහන් අපි ඒ පියවර ගන්න එනැහැ. එතනති අපි පසු ගෑම්මට ක්වෙන්න ඇද. ඕතර්මිණ මතක් කරපයහිතා වැදගත් ඉතාම වැදගත් කාරණයක්. අපි හැමතිස්සම මනවිද්‍යාවට අනුවනම් මම පැදිලියො කියන දේ තමයි. ප්‍රේමකාලදි දැනුනානම් ඔබ දෙෙනට එකට ඉන්න බෑ කියලා එක ොහොතෙනෙමේ උප දෙෙසක්ගන්න. හිටිය එක කතා කරන්න ඊට පස්ස තවටික් මේක විසදෙ නෑ කියලා තේරෙනවාන මනව උපදේශනය වගේ දේකට එන්න පුළුවන්. කෞවන්සල කෙනෙ කම්ඹ වෙන්න කතා කරන්න විග්‍රහ කරගන්න. ඔබ ඔබගේ සීමාවෙන් ඔබට දකිනෙනෙක් එක්ක යම් නයායන් ඇසුරෙෙන් විග්‍රහ කරගන්න. එතකොටත් අපිට තේරණවනම් අපි දෙදනාා නොගලපෙන බව කරුණනා කලා අයින්වෙන්න. ට ප්‍රේමේ නාමෙන්ම මේ අයින්වීමට අසරේ දෙට පුළුවන් වෙඩෝඕනි. මං අරිස්සලකිව මෙතන තියෙන කෑදරකමලෝභකම නෙමයිනම් මං ප්‍රේම කන්නවවානම් මට අනිත් කෙනාගේ සතුර දකින්න පුළුවන් න්නඩෝන. එසේනම් ම දැනවාවනං යම් න්‍යයාාත්මකව අපි දෙදෙන ගැලපෙන්නෑ කියලා, ප්‍රේමේටම පුළුවන් වෙන්නඕනේ හරි හෙනවා යන්න. ම යන්න අපි දෙන්න වෙෙන් වෙන්න ඕනේ මේක පාර දෙයක්කා මර කලා ගහලා යන මූන ඔර බැරමූුණ විකෘති කරගෙන ය නහෙද බඩු මුටතුුවලට පයින් ගහ මානසිකත්යක් එන්න බෑ මූනට දැක්කො තිනාවෙල යන්න පුළුවන් ඉතාම සුන්දර බොහෝම ගැමුරු මානසික තත්ත්යක් අපට ඇතිකරගන්න පුළුවන් වෙන්න්න ඕන. එතකොට මෙන්න මේ කෙදී. මේ තත්ත්ේ මිදන්න බය එන්නේ? මෙැතිය වෙන ගැටලු එකක් එක් අපි නීතිම ගැටලටිය හදාාගෙන එක්ෝ කි ම කානාවග තර අනිත එක් ගෙ දංග ගවල්ල දන්න පට රන්න ො හමන ට ට ග සල් දාලා. හොද එහම නත්තන් ඔන්න ගහි වාහ පස තැ ිගිකටයතු සිද්දකර නිවරයි ැන් එහම නත්තං ෝෂන් එකක කට ගහි දැන් රට ෝකෙට ම ද බරියා කාර ප්‍ර්ික් දාාග නිවරයි. ඊළඟට වෙන දේ තමයි තර්ජනය කරන්න පරංගන්න. දන් දාලයන්න බෑවාට. ඒති බලාගන්න පුලුවන්. ඊළඟට තර්ජනය කරන්න පුළුවන් ජාතිය යම් මොනහරි සාධක ටිකක් තියෙන සමහරවිට උපකරන පින්තූරු ලිපිගණු දෙනු. මෙ මෙවැනි නිකන් අනිත්කනට වෙපන ක් විදදි ියස්කන්න පුුවන්ේවල්දිය අනිත් කෙනනගාව දීලා තියෙන. එකක් තමයි මේ නතිකරගන්න. හැබැයි මතක දයාගන්න මේ කියන්න මෝනතරමිනි ඒ තමයි විශේෂෙන් ඔය ොතලෝ සිින්න්දරෝමිය කොන්ඩක්ටව් ඩිසෝඩ. බයිපෝලලා ඩිසෝඩ වගේ. කෙකගේ වැරදි මානසික දත්වයන්ටිකක් ඇතියෙනවා. මෙහමතියෙන අයනං අනිස්ත්රට ගැලවඩ දෙන්නම නෑ දැඩිලෙ මරතර්ජනය පවා කරනවා අනතුරක් කරන්න පුළුවන්. වහම එවැනි අමස්ථාවකදී ඔබ අදාළ සුදුසවායඇගේෙන් උපදස්කෙන ක්‍රියාකිරීම අත්‍යා වශයි ගැලපෙන්නැත්තං කරුණ කල්ලා අයින් වෙන්න මොකද නොගලපෙන විවාහයක විදවනමට වඩා අයින් වෙලා ජීවත්‍යයනක හොඳයි. ප ැන ේ හමරි හ ගන්න නේ කිය එහම ෑන අපිට අශ්‍ය ලා ට බෙේ පැත්තග තේල ෙන ෙරයා හරි ැගෙන ගන්න තු අනි ක් හම දේශනයට අන් නේ ස්සු හැදි ා විතරයි කියලා. මොකක් හරි මානසික ඩක් තිේ න විතරයි කියලා. ඇැයි ඇත්තම මහිතනි මේ අවස්ථාවක් කරගම් දනවත් කරන්න උපදේශනය කනෙේ කුච්ර ඇද ගද කියලා. ඒ ඉතාම හොඳදයක් ඇත්තම මේ ධර්මනි අපේ උපදේශනය ගැන තාමත් ච්චර හොඳරෑ තියන මතය ොහෝදනෙක් ක තන්න මේ කවන්සල්ලස්ල කියල කියැන්න ඉතාම දධර්ු මාන්සික රෝගන් න්ු නු කන්න කවන් ල වටයන හොටම මාන්සිකරග වච සු හලගඒක වැරදී. හොඳටම උග්‍ර මාන්සික රෝගයක් කා කැනකු කවන් ලින්ග කරන්න බෑ. එයාට වෛ්‍යපතිකාර කළයුතු රෝහල් ගත කල්ලා. එතකොඩ උපදේශනය කියන් නෙම උග්‍රමානසික රෝගීන්ට පමණක්්‍යයක්නේ මමුග්‍රාන්සික රෝගෙන් සහති උපදශ කරන ේද වෙනම තියෙනවා. නමුත් උපදශනය කියන්නේ මේ තාම හොඳසිහියෙන් ඉන්න තාම මනසලකෝඩ විකෘති වෙලා නැති කොටින්ම කියරනම් පිස්සු හැදිල නැති මනුෂ්‍යයෙකුට තමන්ගේ සිතුවිලිත් එෙක් තියන ගැටලුත් එක්ක. වෛද්‍ය විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක ක්‍රමවේදක් කතාබහ කල්ල මනස හදාගන නිවැරදි කරගෙන ඉදිරියට යන්න තීන්දුතිීරගන්න තමන්ට බුද්ධිය අවධකරගන්න මානසික සංසුන් බව ඇති කරගන්න වෙනමානයකින් දකින්න පුරුදු කරන බොහෝම විද්‍යානුකූල ක්‍රමවත් විද්වත් එකන ප්‍රොෆෙශනල් හෙල්ප එක. මේක ගන්න. දැන් ඔබට කවසලින් ගන්න පුළුවන් ඔබේ දිය වැඩියාව හොඳ වෙන්න ැත්තා. ඔට නිද යන්නේ නැත්තා. වැඩ ගොඩක් වැඩි ස්්‍රෙස්සක වැඩිනම් කේන්ති යනවනං දරුවගේ ඉගුණුම ගැටලු සහිතායි නම් මේකක්වත් ලොකු බරපතල මානසිකරෝග නොවනවස්ථාවක උපදශනයට එන්න උපදේශනය ගත්තතින් ලොකු මානසිකරෝග හැදෙන්නතිී අවස්ථාවන් පවා ලක්වා ගන්න පුළුවන් කවන්සලින් කියන්නේ අපි හැමෝටම මඟ පෙන්වන බොහෝම හොඳ දෙයක්. එනිසානයේ උපදේශනය මොටෝ තේමා පාටයකයන්නේ උපදේශනය සැමට අපි හැමෝට මුපදේනය ඕන දෙයක්. හො සහරක් කලාවට අපට අපේ හිතේ තියන ප්‍රශ්න කියගන්න කෙනෙක් නැතුනාම මුණත් අපි උපදේශනයට යවෙන්න පුළන් ඒකත් ඔබට මතක්කන ගමන් හන්න නැවතත් අප අද දවසේ මාත්‍රකාවට නොබිකතා කරම හිටේ ප්‍රේමය සහවරේ. ඩොක්ට මට මෙහෙම ප්‍රශ්නයක් කහන් හිතන ඔබ ප්‍රේම කරන්න දෙන්නෙක් ම වින්නෝ නැත. ො ප්‍රශ්නයක් ඕ ඒකාංග ප්‍රේම තියට පුළුවන්දර ව දැගන්න සිංහල් මදස්ල පේරන්ස්ලක් තින්නවනන්නේ. එතකොට මේ අත්තරම ප්‍රේමය කියන එක. ඒ පාර්ශිකයි මේක ඉතා උසස් මනෝවිද්‍යාග තියෙන කාරණයක්. දැන් අපි කතා කරනවා නැම පලටෝ වාදරය කියලකක්යම කතා කරන්නවා දර්මි නේ ප්‍රේමය දෙවිපාර්ශික වෙන්නේ අපි දෙදෙනෙක් අතර හෝමාර වෙනකොට. නමුත් දැන් ඔබ දන්නවා ඔබ සමහර විට සමහර ගායක ගායිකාවන්නට ප්‍රේම කරන්න. විදෙස් වෙල ඉන්නයට. නලු නිලියන්ට ප්‍රේම කරනවා. වෙනත් යම් දක්ෂතා පෙන්න්නන්න සහරයට අපි කැමතියි මේ කැමැත්තිේක කොටසක් ප්‍රේමේ තමයි. ප්‍රමේ කිවකමන් අදහස්සෙන් නෑ මේ ලිංගික සම්බදධතා ඇතිකර ගන්නවායි කියන එක. එතකට කෙනෙකුට අපිට දක්වන්න පුළුවන් උසස් මානුෂී හැඟීමක් තමයි ප්‍රේමය කියල කියට. එතකට මේ ප්‍රේමයක් දක්වන්න ඇත්තරම දෙනෙක් ඕෝඩ ඇෑනෑ. එනෙකට ලුවන් ගනකොට ැවි ්‍රම කරන්න. අපි සහ ආගම් දහම් මොල පවා වචනවලින් මෛත්‍ර ප්‍රේමේ වැඩ වචනවලින් පවා කියන්න ඕ ගහ කොට පවා ප්‍රේම කරන්න. ස්ත්‍රියකට හ පුරෂයකුට එකනකාට ප්‍රේම කරන්න පුළුවන් සහරිට තමන් ප්‍රේම කන්න බව කියන්නදවත් ෝන නෑ හැගෙන් දැන අර නතු ේම කරන්න ්‍රේ ෙකු න් රි පත් රු තුනක් සබන් ඇකට විවාහගයන් තරේ ඒ ප්‍රේමය. යම ම පිවරවල් වලින් ඉදිරිියයට යනකොට ඒය ලිංගික ඇසරක් ලංගි ප්‍රේමයක් දක්වාගෙන යන්න්න පුළුවන්. ප්‍රේමය ඒක පාර්ශික කළ හැකි. අද දවසේ කාලවෙලාව ඉතා මක්මනින් පිවීගියයක් අපි තවත් දවස හම අද දවසේ වැඩසටහනට අපි එක්ක සම්බදනේ දේෂ් මනො විද්‍යා උපදේශක අයුවේද විශේෂඥ මනවයිද ම ේශයසක කරමහත්නා ඔපතුමාමට මහොමස්තුූතියි අපි තවත් දවසක නැවත්ම විදට මහමයම.